ජපානයේ නගරබදව බැහැර කෙරෙන පුලුස්සා විනාශ කිරීමට නොහැකි කසල දිනෙන් දින එක්රැස් වෙනවා. කුණු කඳු ගොඩ ගැහෙනවා. කසල බැහැර කරන්න අලුත් දැන් සොයන් සිද්ධ වෙලා. කෙසේ නමුත් කසල ප්‍රතිචක්‍රීකරණය කරමින් අමුද්‍රව්‍ය සකසා ගන්න පුළුවන්. අමුද්‍රව්‍ය සකසා ගැනීමේදී නවීන තාක්ෂණ ක්‍රමවේද භාවිත කළ යුතුයි. මේ සම්බන්ධයෙන් ලොව කාගේත් අවධානය යොමු වෙලා. නිවෙස්වලින් බැහැර කෙරෙන කසල සාමාන්‍යයෙන් කොටස් තුනකට ගොඩ ගැසෙනවා. ශීතකරණ රූපවාහිනී ඇතුළු නිවසේ ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ගෘහ භාණ්ඩ පිලිස්සිය නොහැකි ප්ලාස්ටික් බෝතල්, පිඟන්, කෝපාදිය සහ පිලිස්සිය හැකි කඩදාසි කැබලි, ඉවත දමන එළවලු සහ කෑම වර්ග ආදිය වශයෙන්. විශාල දේවල් වෙන් වෙන්ව රගෙන යනවා. ඒවා වර්ග කිරීමක් කරනවා ඉන් අනතුරුව. නැවත භාවිතයට ගන්න බැරි සහ පුලුස්සා විනාශ කළ නොහැකි කසල ගෙනියනවා ඉඩම් ගොඩ කරන්න නගරයේ අද්දරට. මේ අතරේ පුලුස්සා දැමිය හැකි කසල වෙන් කරමින් කුණු ලොරි ඒවා රගෙන යනවා ගිනි උඳුන් එසේත් නැත්නම් පෝරණු වලට. පසුගිය වසරවල නිවෙස් වලින් ඉවත දමන කසල නගරෙන් පිටතට ගෙන ගොස් බැහැර කිරීම හෝ විනාශ කිරීමක් සිදු වුණා. ඒත් දැන් නගරවලත් කුණු පුලුස්සන පෝරණු දකින්න ලැබෙනවා. මේ බලාගාරයේ තියෙන්නේ දුඟදක් හෝ දුමක් හෝ නොනගින නව මාදිලියේ ගිනි උඳුනක්. වෙන්කර රැගෙන එන කසල එක ගොඩකට දැමෙනවා. ඉන්පසු ස්වයංක්‍රීයව ඒවා පෝරණුවට යවෙනවා. මෙතන ටොන් 1201 කසල දිනකට පුලුස්සන්න පුළුවන්. පෝරණුවෙන් නිකුත් වන තාපය බොයිලර් වලට යොමු කරනවා. දිනකට කිලෝවොට් 27000ක විදුලිය ප්‍රමාණයක් නිපදවන්න ඒ අනුව පුළුවන්. මෙම විදුලිය ප්‍රමාණය බලාගාරයේ විදුලිය අවශ්‍යතා සපුරා ගන්න පමණක් නොවේ. විදුලි බල සමාගමට විකිණීමට හැකියි. පෝරණුවෙන් නිකුත් වන තාපය නුදුරින් ඇති පිහිනුම් තටාකයක් උණුසුම් කිරීමට යොදා ගන්නවා. තටාකයේ ජලයේ උෂ්ණත්වය සෑම විටම සෙල්සියස් අංශක 30යි. තටාකය භාවිත කරන්නේ පිහිනුම් පුහුණුවට. පුලුස්සා විනාශ කළ නොහැකි කසල ඉඩම් ගොඩ කරන්න යොදා ගන්නවා. නමුත් දැන් ඒවා වැඩි වැඩියෙන් ප්‍රතිචක්‍රීකරණය කරන්න බලධාරීන්ගේ අවධානය යොමු වෙලා. කසල වෙන් වෙන්ව රැස් කරනවා. ඒ සඳහා දින වෙන් කරලා තිබෙන්නේ. වානේ සහ ඇලුමිනියම් බෝතල් ආදියෙන් වෙන් කිරීම සිදුවන්නේ කාන්දම් භාවිතයෙන්. ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට ඒක පහසුවක්. නිවසියන්ට උපදෙස් ලබා දී තිබෙනවා වීදුරු සහ ප්ලාස්ටික් ආදිය වෙන් කර ඒවා රැගෙන යාම සඳහා අදාළ තැන්වල තබන ලෙසට. ප්‍රතිචක්‍රීකරණය සාර්ථක කිරීමට නම් හැමෝගෙම සහය අවශ්‍ය වෙනවා. බීර සහ සකේ බෝතල් වලට ඇත්තේ નિયમિત හැඩයක්. හිස් මත්පැන් බෝතල් සුරා සැල් වලට නැවත බාර දෙන්න පුළුවන්. මත්පැන් නිෂ්පාදන සමාගම් බෝතල් ආපසු අරන් යනවා. හිස් බෝතල් මේ අයුරින් ප්‍රතිචක්‍රීකරණය කරනවා වසර ගණනාවක් තිස්සේ. එකතු කරගන්න හිස් බෝතල් සියුම් ලෙස පරීක්ෂාවට ලක් කරනවා. හොඳින් පිරිසිදු කර ගැනීමෙන් පසුවයි යලි භාවිතයට ගැනෙන්නේ. දැන් ජපානයේ ජීවන රටාව වෙනස් වෙලා. වානේ සහ ඇලුමිනියම් කෑන් භාවිතයට වැඩි වැඩියෙන් යොමු වෙලා. වෙන් වෙන්ව එකතු කරන වානේ සහ ඇලුමිනියම් කෑන් සියල්ල එක තැනකට රැස් කරනවා. ඒවා හොඳින් තලා තද කරමින් විශාල කුට්ටි ලෙස සකස් කරනවා. මේ කුට්ටි වානේ කම්හල් වලට යවෙනවා. හිස් කෑන් වානේ සහ ඇලුමිනියම් ලෙස යලි ප්‍රතිචක්‍රීකරණය කරන්නේ ඉන් අනතුරුවයි. මේ කම්හල පිහිටා තිබෙන්නේ ටෝකියෝ අගනුවරට ඔබ්බෙන්. සාමාන්‍යයෙන් ටොන් දහසක වානේ කෑන් හැම මාසයකම මෙහෙට අරන් එනවා.
වානේ කෑන් සහ අනෙකුත් ලෝහ කොටස් අධික තාපයකට යොමු කරද්දී ඒවා උණු වෙනවා. වානේ කෑන් ප්‍රතිචක්‍රීකරණය ඉතා වාසිදායකයි. එය 50%කට වැඩි ප්‍රතිශතයක්. මිනිත්තු 30ක් ගත වෙද්දී ඒවා යලි ප්‍රතිනිර්මාණය වෙනවා. සෑම ටොන් 20ක වානේ කුට්ටියක් නිපදවන්න වානේ කෑන් 4000ක් යොදා ගන්නවා. ස්ටයිරින් ෆෝම් අලුත් මාළු වෙනත් ආහාර වර්ග සහ ගේදුරු උපාංග අසුරන්න නැතුවම බැරි උපාංගයක්. ස්ටයිරින් ෆෝම් වලට හැකියාව තිබෙනවා උණුසුම රඳවා ගන්න. ඒවා සැහැල්ලුයි. ඒ වගේම ශක්තිමත්. ඒත් ඒවා කසල ලෙස බැහැර කිරීම පහසු වන්නේ නැහැ. ඉඩ හිරෙනවා. පුළුස්සා දැම්මොත් අධික තාපයක් මුදා හැරෙන නිසා පෝරණුවට හානි සිදු විය හැකියි. මේ තොග වෙළඳ සැල විශාල වශයෙන් ස්ටයිරින් ෆෝම් භාවිතයට ගන්නවා. මෙහි ඇති සුවිශේෂී කර්මාන්ත ශාලාව දිනපතා ඉවත දමන ස්ටයිරින් ෆෝම් කිලෝග්‍රෑම් 400ක් ප්‍රතිචක්‍රීකරණය කරනවා. ස්ටයිරින් ෆෝම් ඉරා කැබලි කර අධික තාපයට ලක් කළ විට ඒවා මෘදු ඇලෙන සුළු ස්වභාවයට පත් වෙනවා. විශේෂ පීඩනයක් ඇති ටැංකියක අධික තාපයක් යටතේ මේන් තෙල් නිෂ්පාදනය කරනවා. ලිහිසි තෙල් පවා නිපදවා ගන්නවා. ස්ටයිරින් ෆෝම් ටොන් 1කින් කිලෝග්‍රෑම් 800ක තෙල් නිපදවා ගන්න හැකි වෙනවා. ස්ටයිරින් ෆෝම් යොදා ගැනීමවා ගෙවතු වගා සඳහා අවශ්‍ය අලංකාර පොහොර පස් නිපදවන්න. බහැර කෙරෙන ස්ටයිරින් ෆෝම් මිලිමීටර 10ක් බැගින් ඉතා කුඩා කැට ලෙස කපාවෙන් කරනවා. අනතුරුව ඒවා හොඳින් පස් සමග මිශ්‍ර කරනවා. මිශ්‍රණය විශේෂිත උඳුනකට දමා සෙල්සියස් අංශක 300 ක උෂ්ණත්වයක් යටතේ රත් කරනවා. මේ උෂ්ණත්වයේදී ස්ටයිරින් ෆෝම් බිය වෙනවා. මිලිමීටර 5ත් 6ත් අතරේ කුඩා අංශු 5 අංශු වලට ඇලෙනවා. මේ අංශු අතරේ තිබෙනවා හිඩැස්. ඒ නිසා හොඳින් වාතය ලැබෙනවා. උණුසුම රඳවා ගන්න හැකියාව ලැබෙනවා. අලංකාර පොහොර පස් ලෙස එය භාවිතයට ගන්න පුළුවන්. ශක්තිමත් ප්ලාස්ටික් බෝතල් සැහැල්ලුයි. පළතුරු බීම සහ ජලය වෙළඳපොළට යැවෙන්නේ මෙවැනි බෝතල්වල. සෑම වසරකම ජපානයේ බිලියන 1.7කට ආසන්න ප්‍රමාණයක් ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය කරනවා. ඒත් ප්‍රතිචක්‍රීකරණය කරන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. බෝතල් බොහොමයක් විසි කරනවා. ඒවා කසල ලෙස බැහැර කිරීම ලොකු අර්බුදයක්. මෙවැනි ඇතැම් සමාගම් ප්‍රතිචක්‍රීකරණ ප්ලාස්ටික් බෝතල් භාවිතයට ගන්නවා. බොහොමයක් ප්ලාස්ටික් බෝතල් බොහොම තුනී. නැවත භාවිතයට ගන්න බෑ. ඒත් කම්හල එවැනි ප්ලාස්ටික් බෝතල් සාමාන්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයක් ශක්තිමත් කරනවා. එවිට මෙම බෝතල් පහසුවෙන් කැඩෙන්නේ නැහැ. එකතු කරන බෝතල් ඉතා සියුම් ලෙස පරීක්ෂා කරනවා. පළුදු තිබෙනවාදැයි සොයන්න. කිහිප වරක් නටන වතුරට දැමෙනවා ජීවාණුහරණය සඳහා. ඊට පසුව මේ බෝතල් යලි ජලය පුරවා වෙළඳපොළට යැවීම සිදු කරනවා. මේ කම්හලයේදී එක්රැස් කරගන්නා ප්ලාස්ටික් බෝතල් කර්මාන්ත අමුද්‍රව්‍ය ලෙස භාවිතයට ගන්නවා. පළමුවෙන් බෝතල් හොඳින් පොඩි පට්ටම් කර සෝදනවා. ලේබල් සියල්ල ඉවත් කරන්නේ අතින් සූරලා. පාට අනුව බෝතල් වෙන් කරනවා. ඒවායේ මෝඩියත් ඉවත් කරනවා. ඉන්පසු ඒවා වේලා කැබලි කරමින් අමුද්‍රව්‍ය ලෙස භාවිතයට ගන්නවා. මෙහිදී එකතු කරගන්නා බෝතල් වලින් 80%ක් නැවතත් භාවිතයට ගන්නවා. ප්ලාස්ටික් බෝතල් වලින් නිපදවා ගන්නා අමුද්‍රව්‍ය වලින් කපු පුළුන් වලට සමාන කෙඳි වර්ගයක් නිපද වෙනවා. මේ කෙඳි යොදා ගන්නවා ජැකට් ඇතුළු තවත් දේවල් නිර්මාණයට. උණුසුම රැඳෙන නිසා බ්ලැන්කට් නිර්මාණය සඳහාත් මේ කෙඳි සුදුසුයි. එපමණක් නොවේ සපත්තුවල සිසිලස සපේන දැල් නිපදවීමටත් මේවා යොදා ගන්නවා. එසේම පංකා නිර්මාණයටත් යොදා ගන්නවා. කෙසේ නමුත් ප්ලාස්ටික් බෝතල් වලින් ප්‍රතිචක්‍රීකරණයට ලක් කරන්නේ බොහොම සුළු ප්‍රමාණයක්.
පරණ පත්තර සංගරා කාඩ්බෝඩ් පෙට්ටි ආදියත් වෙන් කිරීමෙන් පසු ප්‍රතිචක්‍රීකරණය කරනවා. කාර්යාලවලින් ඉවත දමන ලිපිලේඛන ෆැක්ස් යන්ත්‍රවලින් පරිගණක හරහා ලබා ගන්නා කඩදාසි කසල වශයෙන් බැහැර කරනවා. මේ කාර්යාලයේ ඉවතලන කඩදාසි ප්‍රතිචක්‍රීකරණයේදී එහි සේවකයන්ගේ උදව් අවශ්‍ය වෙනවා. ඔවුන් කඩදාසි ඉවත දමන්නේ වෙන් වෙන් කරලා. ඉවත දමන කඩදාසි ප්‍රතිචක්‍රීකරණ කම්හලකට යවෙනවා. එහි තිබෙනවා කඩදාසි මෝලක්. කඩදාසි සෝඩා සාන්ද්‍රණයකට දමා සුදු කරගන්නවා. අනතුරුව ඒවායින් වැසිකිලි කඩදාසි ඇතුළු ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කඩදාසි නිෂ්පාදනය කරනවා. කාර්යාලවල භාවිතයට ගන්නා ඉලෙක්ට්‍රොනික උපකරණ දිනෙන් දින වැඩි වෙද්දී ඉවතලන කඩදාසි ප්‍රමාණයත් වැඩි වෙන්න පටන් අරන්. එම නිසා කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙලා ජපානයේ ඉවතලන කඩදාසි වලින් 50%ක් එක් රැස් කරනවා. ප්‍රතිචක්‍රීකරණ කඩදාසි යළි නිර්මාණයට යොදා ගන්නා අමුද්‍රව්‍ය වලින් 50%ක් ලබා ගන්නේ කඩදාසි ප්‍රතිචක්‍රීකරණයෙන්. ආර්ථික සහ තාක්ෂණික වර්ධනයත් සමග එදිනෙදා ජීවිතය පහසු කරගන්න අප භාවිතයට ගන්න විදුලි උපකරණ පවා කසන ලෙස එක් රැස් වෙනවා. පරිගණක යන්ත්‍ර, වෙනත් විද්‍යුත් උපකරණ, රූපවාහිනී සහ ශීතකරණ ඊට ඇතුළත්. මේ කර්මාන්ත ශාලාව ප්‍රධාන වශයෙන් වෙන් කර තිබෙන්නේ කාර්යාලවලින් සහ නිවෙස්වලින් ඉවත දමන විදුලි උපකරණ වෙනුවෙන්. මුලින් සියල්ල කුඩුපට්ටම් කරනවා. ලෝහ කොටස් වාණිය සහ ඇලුමිනියම් ලෙස වෙන් කරනවා කාන්දම් භාවිතයෙන්. අනතුරුව ඒවා යැවෙනවා වාණේ හෝ ඇලුමිනියම් කර්මාන්ත ශාලාවකට. එහිදී ඒවායින් අමුද්‍රව්‍ය නිපදවා ගැනීම සිදුවෙනවා. මෙහිදී පරිසරයට හානි කරන ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් ඇතුළු වෙනත් සංඝටක පරිසරයට මුදාහැරනවා. කසල බැහැර කිරීම ගැටලුවක් වෙන්නේ මේ නිසයි. වාණේ කම්හලේදී ලෝහ බොර නිපද වෙනවා. මේ ලෝහ බොර බැහැර කිරීම ඉස්සර නම් ලොකු ගැටලුවක්. දැන් මේ සඳහා සාර්ථක ප්‍රතිචක්‍රීකරණ ක්‍රම දෙකක් භාවිතයට ගන්නවා. එකක් තමයි ලෝහ බොර සෙමෙන් සිසිල් කිරීම. අනතුරුව ඒවා පොඩි පට්ටම් කරමින් මාර්ග ඉදිකිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සකසනවා. අනෙක් ක්‍රමය උණු ලෝහ බොර ඇසුරුමකට දමා සැනකින් ඊට සීතල වතුර එක් කිරීම. එහිදී ලෝහ බොර කුඩා කොටස් රාශියකට කැඩී වෙන් වෙනවා. මේ කොටස්වල කුඩා බුබුලු බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. ඒවා ඉඩ සලසා දෙනවා පහසුවෙන් තෙතමනේ අතරින් රින් ගන්න. එසේම තාප පරිවාරකයක් ලෙසත් ක්‍රියා කරනවා. ඉදිකිරීම් වලදී මේවා යොදාගන්නේ කොන්ක්‍රීට් කුට්ටි, වීදි අලංකාර ගල් ආදිය නිපදවන්න. එසේම මේවා මාර්ග අසුරන්න පවා යොදා ගන්නවා. මේ වාණේ කම්හලෙන් පිට කරන ලෝහ බොර වලින් 90%ක් ප්‍රතිචක්‍රීකරණය කරනවා අමුද්‍රව්‍ය ලෙස. විදුලි උපකරණ අලවිසල් අලවි කරනවා බැටරි, මැන්ගනීස්, ඇල්කලයි, රසදිය සහ ලිතියම් බැටරි. ප්‍රතිචක්‍රීකරණය සඳහා වියලි කෝෂ බැටරි එකතු කිරීම අතින් ජපානය සාර්ථකත්වයක් ලබා නැහැ. මේ වාගේ රසදිය වැනි විෂ තිබෙනවා. පාවිච්චි කර ඉවතලන බැටරි එක් රැස් කර ඒවා වෙන් කිරීම සිදු කරන්නේ 30% ප්‍රමාණයක් පමණයි. ඉතිරි සියල්ල පුළුස්සා දමන්න බැරි කසල සමග වලදානවා. මේ වියලි කෝෂ බැටරි එක් රැස් කරන මධ්‍යස්ථානයක් පිහිටලා තිබෙන්නේ උතුරු ජපානයේ. මේ බැටරි වලින් බොහෝමයක තිබෙන්නේ රසදියයි. පළමුවෙන් බැටරි වෙන් කරනවා. අනතුරුව ඒවායේ කොටස් වෙන් කරනවා. මේ කොටස් උඳුනකට දමා අංශක 10ක පමණ උෂ්ණත්වයකින් රත් කරනවා. එහිදී රසදිය සහ වාණය වෙන් වෙනවා. මේ කම්හලට වසරකට ලැබෙන බැටරි ප්‍රමාණය ටොන් 5000ක්. එය ජපානයේ මුළු බැටරි භාවිත කරන ප්‍රමාණයෙන් 7%ක් පමණයි. වෙන් කරගන්නා වාණය වෙනම භාවිතයට ගන්නවා. රසදිය ප්‍රතිචක්‍රීකරණයට ලක් කරනවා කැතෝඩ කිරණ නල නිර්මාණයට. බටහිර ජපානයේ ඇති මේ කම්හල ඉවත දමන වියලි කෝෂ බැටරි ප්‍රතිචක්‍රීකරණය කරනවා. මෙහිදී අමුද්‍රව්‍ය වෙන් කිරීම සිදු කරන්නේ බැටරි හොඳින් වසා දැමුණු ඉලෙක්ට්‍රොනික උඳුනකට දැමීමෙන්. විෂ සංඝටක කිසිවක් පිටතට යන්නේ නැහැ. මේ ක්‍රමයට බැටරි වලින් මැන්ගනීස් සහ සින්ක් වෙන් කර ගැනීම කළ හැකි.
අධික විදුලියක් වැය වෙන නිසා මේක ලාභදායී ක්‍රමයක් නොවේ. නමුත් මේ කම්මලට නගර සභාවෙන් මුල්‍ය අනුග්‍රහයක් ලැබෙනවා. පරිසරයට වෙන හානිය අවම කිරීමේ මෙම ක්‍රමවේද කෙරෙහි යුරෝපා රටවල වැසියන්ගේ පවා අවධානය යොමු වෙලා තිබෙනවා. ස්විට්සර්ලන්තය බැටරි ප්‍රතිචක්‍රීකරණය අනිවාර්යෙන් කළ යුතුයි. විදෙස් ඉංජිනේරුවන් බොහෝ දෙනෙක් නිරන්තරයෙන් මේ කර්මාන්ත ශාලාව නැරඹීමට පැමිණෙනවා. භාවිතයෙන් ඉවත් කෙරෙන මෝටර් රථ අමුද්‍රව්‍ය පිරි ආකර බඳුයි. එහෙත් එම අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලියට වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. කුඩා ප්‍රමාණයේ 1500 cc මෝටර් කාර් වල තිබෙනවා කිලෝග්‍රෑම් 500ක් බර වානේ සහ කිලෝග්‍රෑම් 30ක් බර ඇලුමිනියම්. එසේම ප්ලාස්ටික්, වීදුරු, රබර් පමණක් නොව කුඩා ප්‍රමාණයෙන් ප්ලැටිනම් සහ වෙනත් දුලබ ලෝහ බොහෝ අඩංගු වෙනවා. බොහෝ විට සිදු කරන්නේ මුළු මෝටර් රථයම එක හුස්මක පොඩිපත්තම් කර පසුව උණු කිරීමයි. එවිට ප්‍රතිචක්‍රීකරණයට ලක්වන්නේ වානය සහ ඇලුමිනියම් පමණයි. වානය සහ ඇලුමිනියම් වලට අමතරව ප්ලාස්ටික් බම්පර් ආදියත් පහසුවෙන් ප්‍රතිචක්‍රීකරණයට ලක් කරනවා. බම්පර් ගලවා ඉවත් කළ පසු ඒවා පොඩිපත්තම් කරමින් උණු කෙරෙනවා. අවසානයේදී ඉතිරිවන්නේ ප්ලාස්ටික් පමණයි. සිසිල් කිරීමෙන් සහ හැඩගැන්වීමෙන් පසු ප්ලාස්ටික් යොදා ගන්නවා අලුත් මෝටර් රථවල වායු සමීකරණයට සම්බන්ධ කිරණ කොටස් නිර්මාණය කරන්න. අතුරු පළයක් ලෙස ඉතිරිවන්නේ රොන් බොර. ජපානයේ පුරාවට නගර සභා බලධාරීන් නව ක්‍රමයක් සොයනවා මෙවැනි රොන් බොර බැහැර කරන්න. කලින් රොන් බොර අධික තාපයකට ලක් කරමින් අලු බවට පත් කරනවා. ඉන් අනතුරුව පුළුස්සා දැමෙනවා. දිනකට පුළුස්සා දැමෙන රොන් බොර ටොන් 50කින් ගඩොල් නිර්මාණය කරනවා. අලු වලට ටොන් 1ක පීඩනයක් යොමු කරනවා. ගඩොල් සෙල්සියස් අංශක දහසක උෂ්ණත්වයක් යටතේ මීටර 34ක් දිග පෝර්ණුවකට දැමෙනවා. රොන් බොර ඇසුරින් මාසයකට නිපදවන ගඩොල් ප්‍රමාණය 40,000ක් පමණ වෙනවා. මේ ගඩොල් සාමාන්‍ය ගඩොල් වලට වඩා ශක්තිමත්, ලෙහෙසියෙන් කැඩෙන්නේ නැහැ. කෙන්දි වලින් සවි ගැන්වුණු ප්ලාස්ටික් යොදාගෙනයි සාමාන්‍ය බෝට්ටු සහ ධීවර බෝට්ටු නිර්මාණය කරන්නේ. සැහැල්ලු සහ ශක්තිමත් නිසාත් අඩු මිල නිසාත් බෝට්ටු නිෂ්පාදනයේදී මේ ක්‍රමය ජනප්‍රියයි. සෑම වසරකම කෙන්දි ප්ලාස්ටික් වලින් නිපද වූ ධීවර බෝට්ටු 10,000ක් පමණ භාවිතයෙන් ඉවත් කරනවා. ධීවර සමාගම් මැදිහත් වෙමින් මෙවැනි බෝට්ටු ඉවත් කිරීම කෙසේ කළ යුතුදැයි සොයා බලනවා. ඔවුන් තවත් ප්‍රතිචක්‍රීකරණ ක්‍රමවේද සොයන්න යොමු වෙලා ප්ලාස්ටික් කඩා වෙන් කිරීම සිදු කරන්නේ ඒවා වියලීමෙන් අනතුරුවයි. ප්ලාස්ටික් පැනල පොඩිපට්ටම් කිරීමෙන් පසු අධික තාපයකට නිරාවරණය කරනවා. මුළු බරින් 35%ක් පමණ යලි ප්‍රතිචක්‍රීකරණය කරනවා නැව්වලට ඉන්ධන ලෙස. මේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ඔවුන් සෑම විට වෙහෙසෙනවා. මේ සමාගම කෙන්දි ප්ලාස්ටික් වලින් කුඩු නිර්මාණය කරනවා. කෙන්දි වලින් සවි ගැන්වුණු ප්ලාස්ටික් අවශ්‍ය විදියට කපා වෙන් කරගන්නවා තියුණු කැරකෙන තලයක් යොදා ගනිමින්. ප්ලාස්ටික් ඉතා කුඩා මයික්‍රෝන් 20ක අංශුවලට කඩා වෙන් කරනවා. මේවා යොදා ගන්නවා උද්‍යාන අලංකාරයට නොඑක් නිර්මාණ කරන්න. මේවා කුඩු කරමින් නැවත නැවතත් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් වෙනවා. කසල වැඩි වැඩියෙන් ඒක්‍රස් වෙන්න පටන් ගත්තු කාලයක කළ යුත්තේ ඒ කසල නිසි ලෙස බැහැර කිරීම පමණක් නොවේ. කසල ප්‍රතිචක්‍රීකරණයයි වැදගත්. පරණ ඇඳුම් කෙලින්ම ඇඳුම් ලෙස භාවිතයට ගන්න පුළුවන්. එසේත් නැතිනම් ඒවා කෙඳි බවට පත් කර ඇඳුම් නිර්මාණයට අමුද්‍රව්‍ය නිපදවා ගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව ඒවා කපා යලි රෙදි නිර්මාණය කරගන්නත් පුළුවන්. ප්‍රතිචක්‍රීකරණ අමුද්‍රව්‍ය කෙරෙහි කාගේත් වැඩි අවධානයක් යොමු වෙලා බැහැර කරන කසල ප්‍රතිචක්‍රීකරණයට බොහෝ දෙනෙකුගේ ඇත්තේ ලොකු උනන්දුවක්. සමාගම් බොහොමයක් නව තාක්ෂණය යොදා ගන්නවා නොයෙක් ක්‍රමවේද භාවිතයට ගනිමින් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය සාර්ථක කරගන්න. අපට ඇති වටිනා සම්පත් අර පිරිමැස්මෙන් පරිහරණය කිරීමත් ඒවා ආරක්ෂා කිරීමත් කෙරෙහි ජනතාව දැනුවත් වෙලා මේවායින් වැඩක් නැහැ, මේවා කුණු යයි කියමින් කසල බැහැර නොකර ඒවා වෙන් කරමින් ප්‍රතිචක්‍රීකරණයට බොහෝ දෙනෙක් දැන් යොමු වෙලා තිබෙනවා.